අයිබෝවන් සත්‍යය මුද්‍රාව රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබේ කොන්නේ මම නිශාදී බණ්ඩාරනායක මම සම්පත්දෑ අවශ්‍ය ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ රාජපක්ෂ රජයේ අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ණයබර වැඩි කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි මාස 3කට වරක් ඛනිජ තෙල් මිල යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට පළාත් සභා ඡන්දය ලබන දෙසැම්බර් මාසයට පෙර පැවැත්වීමට අවධානය සංක්‍රමණික ගැටලු විසඳීමට ගිවිසුමකට එළඹෙන්නේයි ජර්මනිය යුරෝපා සංගමයට දන්වයි ලෝකශූර ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට ප්‍රථමයෙන් දේශීය පුවත් මාස 3කට වරක් ඛනිජ තෙල් මිල යාවත්කාලීන කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් කමිටුව සමන්විතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. සෑම මාස 3කට වරක් එළඹෙන පස්වැනි දිනයේදී පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන මිල යාවත්කාලීන කිරීම කමිටුවේ කාර්යභාරයයි. ඉන්ධන මිල සඳහා සූත්‍රයක් හඳුන්වා දීමට හා ඉකුත් මැයි මස 11 වෙනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා. එම ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම නව කමිටුවේ අරමුණයි. රීච්වේ ආරියා ළමාරෝහලේ හර්ද උරස් ප්‍රතිකාර සංකීර්ණයේ මූලික ඉදිකිරීම් ආරම්භ කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණ යටතේ ඉදිකිරීම් සිදු කරනවා. කළුතර පොලිස් විද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා නව සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මෙය සියලු නවීන පහසුකම් වලින් සමන්විතයි. රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනාව ඉදිරිපත් කළා. මේ අතර නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුප් හකින් මහතා විසින් ඉදිරිපත් කළ වඳුර පීනුවැල්ල ජලාශය ඉදිකිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයට පානීය ජලය සැපීම, දැදුරු ඔය ද්‍රෝණී ආශ්‍රිත ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජලය ලබා දීම ජලාශය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණක්. නයිවල ප්‍රදේශයේ ඝන මීටර 1500ක ධාරිතාවක් සහිත ජල කුළුණක් ඉදිකිරීමටද ජල සම්පේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය සකස් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය රවුප් හකින් මහතා විසින්. උතුරු පළාත් තිරසර දීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශන සේවා ලබා ගැනීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. දීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජේ මුනිසොයිසා මහතා යෝජනාව ඉදිරිපත් කළා. උතුරු පළාතේ දීවර වරායන් දෙකක් සහ දීවර තොටුපළ 8ක් ඉදිකිරීම, දීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යටතල පහසුකම් සංවර්ධනය මේ යටතේ සිදුවනවා. ඊට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 158ක මුදලක් ප්‍රදානය කිරීමටද නියමිතයි. පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද නිරීක්ෂණය කළා. ජනාධිපතිතුමා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මිත්‍රශීලී පරිත්‍යාගයක් ලෙසයි මේ රෝහල ඉදිකරන්නේ. අද උදේ හදිස්සියේම ජාතික වකුගඩු රෝහල ඉදිකරන ස්ථානයට ගිය ජනාධිපතිතුමා එම කටයුතු සුවා බැලුවා. වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුල තිබූ දිගුකාලීන අපේක්ෂාවක් අනුවයි මෙම රෝහල ඉදිකරන්නේ. එය දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලයි. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000කි. උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝහල ඉදිකරන අතර ලොව නවීනතම පරීක්ෂණාගාර හා අධි තාක්ෂණික පහසුකම් වලින් මෙය සමන්විතයි. මාස 24කදී ව්‍යාපෘති අවසන් කෙරෙන අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී රෝහලේ ඉදිකිරීම අවසන් වනු ඇති. ඉදිකිරීම් කඩනම් කර එහි ප්‍රතිලාභ වකුගඩු රෝගීන්ට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නා. අනතුරුව පරාක්‍රම සමුද්‍ර පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා සුළු වේලාවක් එහි නිදහසේ රැඳී සිටියා.
ලබන දෙසැම්බර් මාසයේ පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව කතානායකවරයා මේ බව අවධාරණය කළා. අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පළාත් සභා සීමා කොමිෂන් සභාවේ නියෝජිතයින් සාකච්ඡාවට එක්ව සිටියා. ඡන්දය පැවැත්වීමට ඇති බාධා පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ලබන පස්වෙනිදා පළාත් සභා සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවක්ද පැවැත්වීමට නියමිතයි. නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත්වල නිල කාලය පසුගිය සැප්තැම්බර් මාසයෙන් නිමා වුවද මෙතෙක් එම පළාත් සභාවල ඡන්දය පවත්වා නැහැ. මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා තුනෙහි නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි. පළාත් සභා ඡන්දය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට නම් දැනට සම්මත කර තිබෙන පනත සංශෝධනය කළ යුතුයි. නව ක්‍රමයේ හෙවත් කොට්ටාෂු ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්මත කළ යුතු වනවා. මෙම කාර්යයන් දෙකෙන් එකක් ඉටු කෙරෙනතුරු මැතිවරණ කොමිෂන් සභාවට පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. අන්තර්ජාතික වරෙන්තු ලබා සිටින උදයංග වීරතුංග වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ නම් ඔහුද නීති හමුවට කැඳවිය යුතු බව ජනතා නියෝජිතයින් පවසනවා. උදයංග වීරතුංග විශාල දූෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මිග්‍යාන ගනුදෙනුව සම්බන්ධයෙන් උසාවියට අවශ්‍ය පුද්ගලයෙක්. ඔහුට වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පොලිසියට දන්වලා තියෙනවා. ඔහුම වහාම ඌව ලංකාවට එවන්න කියලා. ඒ මිග් ගනුදෙනුව හෙළිදරව් කරන්න කියලා මෙරටේ මාධ්‍ය කීප දෙනෙක්ම මැරුම් කන්නස් සිද්ධ වුණා. ලසන්ත වික්‍රමතුංග මැතිතුමා මැරුම් කෑවෙත් විශේෂයෙන්ම ඒ මිග්‍යාන ගනුදෙනුව හෙළිදරව් කරන්න ගියායි කියන කතාවකුත් තියෙනවා. ඒ හින්දා දැන් මේ වගේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයෙක්ව මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා නම් එතුමාට ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා මං හිතනවා. ඒක බරපතල ප්‍රකාශයක්. මේ වගේ ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරපු ලංකාවේ දූෂණ වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් එක්ක හිටපු ජනාධිපතිතුමා සම්බන්ධකම් පවත්වනවායි කියන්නේ මං හිතන්නේ එතුමාවත් නීති ඉදිරියට ගේන්න සිද්ධ වෙනවා. මොකද ඒ වගේ අපරාධකරුවෙක්ව, ඒ වගේම දූෂිත පුද්ගලයෙක්ව එක්ක සම්බන්ධකම් පැවැත්වීම, ඒගොල්ලන්ව ආරක්ෂා කිරීම, ඔවුන් එක්ක ගනුදෙනු කිරීම නීතිය අනුව ඒකත් වැරදි ක්‍රියා. උදයංග වීරතුංග මැතිතුමාව මෙච්චර කාලයක් කොහෙද ඉන්නේ කියලා දන්නේ හිටපු ජනාධිපතිතුමා විතරයි. එහෙනම් අපිට දැන් ගැටලුවක් එනවා. මෙච්චර දවසක් ඇයි ගෙනලා දුන්නේ නැත්තේ කියලා. දැන් අපි ගාව සාක්ෂි තියෙනවා උදයංග වීරතුංග මැතිතුමා වරන්ත කරුවෙක් වෙලා තියෙද්දි හිටපු ජනාධිපතිතුමා ගියේ ගමන් බිමන් වල ජපානයේදී, තවත් විදේශ සංචාර වලදී හිටපු ජනාධිපතිතුමා එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්නේ මෙච්චර දවස් ඇයි හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුවට උදව් කරන්න ගෙනල්ලා දුන්නේ නැත්තේ කියලා. අපි ඒ නිසා පැහැදිලිවම කියනවා පහුගිය රජයේ සමයේ කරපු බරපතල වංචා දූෂණ අපරාධ රැලක පුරුකක් තමයි මේක. උදයංග වීරතුංග මැතිතුමාව ආරක්ෂා කරේ ඒතුමාගේ වැරදි වලට අනුබල දුන්නේ කවුද කියන එක මේ කතාවෙන් ඔප්පු වෙනවා. රුපියල් කෝටි 1200කට අධික මුදලක් වංචා කරපු, රටේ ජනතාවගේ සල්ලි යුද්ධෙ මුවාවෙන් හොරකම් කරපු තවත් මගඩියක් තමයි මේ වර්තමාන රජයේ දැඩි බාධක මැද්දේ නඩු පවරලා රතු නිවේදන ලෝකයට ඉන්ටර්පෝල් හරහා නිකුත් කළාට පස්සේ මගේ ඉල්ලීමට එනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ අධිකරණයටත් වඩා බලවත්, ඉන්ටර්පෝල් එකටත් වඩා බලවත් මේ රටේ ජාවාරම් කාරුව, පාතාලකාරුව මෙහෙවන්න පුළුවන් නායකයෙක්. මේ නායකයාට මේ රටේ හොරගම් කරපු හොරුන්ව ගෙන්නන්නත් පුළුවන්, තියාගන්නත් පුළුවන්. ඒතකොට පොලිසියටත්, ජාත්‍යන්තර පොලිසියටත් වඩා බලවත් තමුන්ට ඕනනම් ගෙනාව හැකි. ඒ හින්දා අපිට හිතාගන්න පුළුවන් මේ රඟපෑම, මේ ක්‍රියාදාමය මොකද්ද කියලා. පොසල් පොහේ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් ඊයේ සහ අද පොළොන්නරුවේදී පැවැතුණා. ඊට ජනාධිපතිතුමා දෙක්ව සිටියා. පොළොන්නරුව බෞද්ධ සංගමයේ සංවිධානය කළ මහා බද්දන්සල 58 වරටත් පැවැතුනේ පරාක්‍රම සමුද්‍රයේ අසලදී. ඒ විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමා මම ඉපත් බෙදුවේ මේ ගොඩක් සතුටුයි මේ වගේ දේවල් කරන එක ගැන. මේ අවුරුදු ගානක් අනුරාධපුරේ ඉඳලා මෙහෙ ඇවිල්ලා දන්සලෙන් කාලයම යනවා. ජනාධිපතිතුමා පින් සිද්ධ වෙනවා. මේ දන්සල කරන එක බොහොම පින්වත් කටයුත්තක්. අපි ඒ ගැන අගය කරනවා. මොකද දැන් අවුරුදු ගානක් ඉස්සේ මේක කරගෙන එනවා. ඇත්තරම මේ එන ජනතාවට, මේ එන බැතිමතුන්ට වන්දනාමාන කරන අයට මේක මේ අවස්ථාව විදිහට ලොකුම සහනයක්. මේක අපි හැම අවුරුද්දෙම එනවා. ඇවිල්ලා සෝමවති ගිහිලා එන ගමන් දන්සලට ඇවිත් තමයි යන්නේ. මේ ඓතිහාසික පොළොන්නරුව නගරයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ සභාපතිත්වයේ දරන මේ බෞද්ධ සංගමයේ මේ සා විශාල කාර්යභාරයක් කිරීම ඇත්තරම කියනවනම් බොහොම ගොඩක් උද්දාමයටපත් වෙන්න පුළුවන්. මේ අතර පුලතිසිපුර පොසොන් අසිරිය විදිමින් ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පොළොන්නරුව කඳුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපයේ නැරඹීමටද ජනාධිපතිතුමා එක්ුණා.
ජනාධිපති කාර්යාලය ත්‍රිවිධ මුදාව සහ පොලිසිය එක්වයි මේ සංවිධානය කර තිබුණේ. පුලතිසි පොසොන් උදානයේ වැඩසටහනට සමගාමීව පැවැත්වෙන පොසොන් කලාපයේ හා බැතිගී ප්‍රසංගයේ පැවැත්ුණේ ඓතිහාසික ගල් විහාරයේදී. අලංකාර තොරණ, පහන් කූඩු සහ බද්දන්සල් රසක් ප්‍රදේශයේ පුරා සංවිධානය කර තිබුණා. සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ඓතිහාසික වටදාගේ අසලින් අද රාත්‍රියේ ආරම්භ කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ණයබර වැඩි කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා. මාරියා අබිහබීබ් විසින් රචිත ලිපියක දැක්වෙන්නේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය අති විශාල වශයෙන් ඉහළ ගිය බවයි. නිව්යෝක් ටයිම්ස් ලිපියේ දැක්වෙන්නේ හම්බන්තොට වරාය වෙනුවෙන් සිදු කළ ශක්‍යතා වාර්තාවල එය අසාර්ථකයයි සඳහන් කර ඇති බවයි. එමෙන්ම ඉන්දියාවෙන් රටවල ඉදිකිරීම් සමාගම් මේ කොන්ත්‍රාත්තුව භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද හබීබ් සඳහන් කරනවා. රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව වූයේ වරාය ඉදිකර තම 65 වැනි උපන්දිනයේදා ඒ විරුද්ධ කිරීම බව ලිපියේ සඳහන් වෙනවා. මේ සඳහා ලබාගත් ඇමරිකාන් ඩොලර් මිලියන 307ක පළමු ණය චීනෙන් ලබා ගැනීමට සාකච්ඡා කර ඇත්තේ 1:2 අතර පොලියකට බව දැක්වෙනවා. එම වකවානුවේ මේ හා සමාන ජපාන සංවර්ධන ණයවල පොලිය 100% භාගයක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. එහෙත් දෙවැනි වාරිකයේ වන ඩොලර් මිලියන 757ක් සහ ඉදිරි ණය අපේක්ෂාවෙන් මුල් ණය ලබාගෙන ඇත්තේ 6.3% වැනි ඉහළ පොලියකට බවද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා. 2015 මැතිවරණය සඳහා චීන සමාගමක් ඇමරිකාන් ඩොලර් මිලියන 7කට අධික මුදලක් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කළ අනාවරණය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ ගවේෂණාත්මක ලිපිය බොහොම පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නනවා. කොහොමද මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය ඒ ජාතිකවාදී, දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී, බටහිර විරෝධී මෙන්න මේ සලුපිලිවලට මුවා වෙලා කොහොමද මේ රට චීනයේ යටත් විජිතයක් බවට පත් කළේ කියන එක. ශක්‍යතා වාර්තා අධ්‍යයනයන් පරිසර වාර්තා සියල්ලක්ම කුණුගූඩේට දානවා. අධික පොලි අනුපාතයකට ණය ගන්නවා. මෙහි සඳහන් කරනවා මේ ණය ප්‍රමාණ ජපානය වැනි රටකින් ගත්තනම් අඩු පොලියක් මත මේ ණය ගන්න තිබුණා. ඩොලර් බිලියන 5ක ණයක් ඉතුරු කළා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වෙන්නේ. මේ ලංකාවේ මිනිස්සු ණයකාරයෝ කොල්ලා ඒ ණය මුදලෙන් තමයි ජනාධිපතිවරණයට මුදල් ලැබෙන්නේ. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ තිබෙන account එකෙන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට 2015 ඡන්ද කරන්න චෙක් ලැබෙන්නේ. මේ සියලු ගණන් මිනි බැලුවාම ජනාධිපතිවරණයට විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ තමන්ගේ ජනාධිපතිවරණයට හොරාගන්නේ මේ ජනතාවගේ සල්ලි. කොතරම් මේ සමාජයේ නරක තැනකට මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනිච්චද කියනවනම් මේ මුදල් නිලධාරීන් පමණක් නෙමෙයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පවා වරදාන වරප්‍රසාද දෙනවා මේ චීනෙන් ණය අරගෙන. ලංකාව මෑත කාලේ රටකට මෙතරම් දරුණු විදියට පාවා දීපු ඉතිහාසයක් අපි දැකලා නැහැ. මුදල් අමාත්‍යවරයාගෙන් ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ සොයා බලලා වහාම දඬුවම් ලබා දෙන්න මේ කරපු ජාති ද්‍රෝහි දේශද්‍රෝහි කාර්ය සම්බන්ධයෙන් රාජපක්ෂ මහත්තයාට හෝ රාජපක්ෂ පවුලේ ආවතේව කරුවන්ට හෝ ගැලවෙන්න බෑ. මුළු රටම අද විශාල ණය උගුලක හිර කරලා ණය කන්දක් අපිට නිර්මාණය කරලා දීපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මේ 108 ගිනි පොලියට චීනයේ එක්සින් බැංකුවෙන් ලබාගත් ණය වලින් තමයි තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ. ටී-ෂර්ට් ගහලා තියෙන්නේ, සාරි බෙදලා තියෙන්නේ, කැප් බෙදලා තියෙන්නේ, සිල් රෙදි බෙදලා තියෙන්නේ, ඔරලෝසු බෙදලා තියෙන්නේ. මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා මේ මුදල් භාවිත කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක අවස්ථාවකදී එතුමා කියා හිටියා 1 ඩොලරයක් හෝ හොරකම් කරලා තියෙනවා නම් ඔළුවට වෙඩි තියා ගන්නවා කියලා. එතුමා ජපානයේ සංචාරයක නිරත වෙච්ච අවස්ථාවකදී තමයි මේ ප්‍රකාශය කරේ. අපි අහන්න කැමති 1 ඩොලරයක් නෙමෙයි දැන් ඩොලර් මිලියන 7.6ක් අවභාවිත කරලා තියෙනවා, අපයෝජනය කරලා තියෙනවා රටේ සංවර්ධන ව්‍යාපෘතියට ලබාගත් ණයවලි. එහෙනම් එතුමා දැන් මොකද කියන්නේ මේ ගැන? පන්සලකට ගියත් පින්කමකට ගියත් නිරන්තරයෙන්ම රටේ ප්‍රශ්න පිළිබඳව ප්‍රකාශනිකුත් කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කරලා තියෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් අද දක්වා එක වචනයක් ප්‍රකාශ කරලා නැහැ. අධිකරණ පුවත් කිහිපයක් මේ.
අනුරාධපුර නිවන්තක චේති විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාට රුපියල් 250,000ක වන්දියක් ගෙවන්නේයි උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එම මුදල සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසයි නියම කෙරුණේ. ඒ අසාධාරණ ලෙස එම පාසලෙන් මාරු කර හැරීමෙන් සිදු වූ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් මීට අමතරව පෙත්සම් කරුට රුපියල් 50,000ක වන්දියක් රජය ගෙවිය යුතු බවටද නියෝග කෙරුණා. මෙම තීන්දුව දෙනු ලැබුවේ ඉවාවනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. විදුහල්පතිවරයා කලින් සේවය ස්ථානයේ සේවය පිහිටුවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 13 වැනිදා දක්වා කල් තැබුණා. ඒ කොළඹ මහාධිකරණයේ අද පැවති නඩු විභාගයේදී ප්‍රසන්න රන්තුංග මහතා ඇතුළු පිරිස චෝදනා ලැබ සිටියේ පැවති රජය සමයේ මීතරමුල්ල ප්‍රදේශයේ ඉදමක් නිරවුල් කර දීමට රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන්. එවන්ගඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්දනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් ඉදිරිපත් කළ අප ආයුධපත ප්‍රතික්ෂේප කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් ව ඇති චෝදනාවලට අප ලබාගත යුත්තේ මහාධිකරණයෙන් බවයි. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අල්ලස්ව දූෂණ විවර්ජන කොමිසමට පැමිණ අධ්‍යක්ෂි ලබා දුන්නා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කළ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහු මීට පෙර කළ පැමිණිල්ලකට අනුවයි. දින කිහිපයක් සොයාගත නොහැකිව සිටි දීගදන්තෝ පළමු හස්තයා අද පස්වරුවේ හමු වී තිබෙනවා. ඒ කහල්ල පල්ලිකැලේ අභයභූමියේ කහල්ල කන්ද ප්‍රදේශයේදී. කලාරව ජාතික උද්‍යානයේ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ ඇතා සොයා ගැනීම සඳහාය. වනජීවී නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායම් 9ක් මෙහෙයුමට එක්ුණා. බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලැබූ දීගදන්තු හස්තියා කලාරව ජාතික උද්‍යානයේ උළුම්බෑව ප්‍රදේශයේදී ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට හමු වුණේ පසුගිය කුලසෙනිදා. අතුරුදන් වීමට පෙර ඇතා ප්‍රතිකාර ලබමින් සිටියා. තුවාල සිදුව තිබුණේ ඉදිරිපස වම් පාදයටයි. පසුගිය 18 වෙනිදා සිට ඇතා අතුරුදන්ව සිටියා. අවුරුදු 25ක් පමණ වයස ඇති අඩි 8ක් උස මේ හස්තියා කලාවව රක්ෂිතයේ සිටින දළ දිගතිම ඇතා බවට විශ්වාස කරනවා. ඇතාට සමාන තවත් ඇතෙකු සිටින නිසා මේ හස්තියා දීගදන්තු එක නමින් හඳුන්වනවා. පැසිස්ට්වාදී පාලන යාන්ත්‍රණයක් මෙරට ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. මේ ලෝකයේ මිනිස් සංහාරයේ ඉතාමත්ම දුෂ්ට චරිතය හැටියට රාජ්‍ය පාලකයෙක් හැටියට අපි දන්න හිට්ලර් මේ ලෝකයේ හිටපු එබඳු පාලකයන් අතර ඉතාම නරක මිනිහෙක්. එයාව ආදර්ශයට ගන්නේ කියලා කීම භයානක දෙයක්. ඒ වගේම අවාසනාවන්ත දෙයක්. මේ ප්‍රකාශය ආරක්ෂා වෙන විදිහට කරුණු දැක්වීම කරන හැමෝම ෆැසිස්ට්වාදයේ කුලිකාරය. අපිට තිබෙන්නේ එකම ආවතයි, ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත විතරයි. ෆැසිස්ට්වාදයටත් විරුද්ධ, අධිරාජ්‍යවාදයටත් විරුද්ධ. ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත ඇර වෙන මාවතක් නැහැ. ලෝකේ පුරා ඉන්න ජනතාව ඒ වටා එකතු කරන්න ඕන. අධිරාජ්‍යවාදයට පන්දම් අල්ලන්නවත් ෆැසිස්ට්වාදයට අනුගත වෙන්නට නෙවෙයි අපිට තියෙන්නේ. පාර්ලිමේන්තුව තුල විශාල අර්බුද ඇති කරන්න ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහ කරනවා. අත් වශයෙන්ම හිට්ලර් බලයට පත් වෙලත් ඉස්සෙල්ලම කරපු කාර්යය තමයි ජර්මනියේ පාර්ලිමේන්තුව ගිනිතබා විනාශ කරා. මේ ඒකාබද්ධ විපක්ෂයත් උනකබ දෙන්නේ පාර්ලිමේන්තුව වහලා හරි ගිනි තියලා හරි තමන්ගේ ඒකාධිපති ස්වරූපය කරා ගමන් කරන්න තමයි එතුමාලට ඕන වෙලා තියෙන්නේ. පසුගිය පාලන සමයේ බේරුවල සහ මහනුවර ප්‍රදේශවල ජාතිවාදී ගැටුම් නිර්මාණය කළ දේශපාලකයන් අද ඉස්ලාම් ජනතාව අතරට බලහත්කාරයෙන් ගොස් වැරදි පිළිබඳ සමාව ආයතන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ උදාගම්මාන දෙකක් ජනතා අයිතියට කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සම්සම් ග්‍රාමම් සහ සකත් ග්‍රාමම් උදාගම්මාන දෙක අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. සැමට සෙවන වැඩසටහන යටතේ ජනතා අයිතිය පැවරුණු 86 සහ 87 ආදර්ශ ගම්මාන වේවායි. ගම්මාන දෙක නිවාස 43කින් සමන්විතයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් 1,354ක්. ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම් වලින් ගම්මානය සමන්විතයි. ජනතාව ප්‍රතික්ෂේප කර ජනතාව ගෙදර යවපු කණ්ඩායම අද දේශපාලන දිවහතේ කටුස්සම් බවට පත් වෙලා. දැන් බලන්න එදා බලය තියෙනකොට
බේරුවලට ගිහිල්ලා පිදුරු දාලා ගිනි කූර ගැහුවා. ඊට පස්සේ නුවරට ගිහිල්ලා වැඩිපුර පිදුරු ටිකක් ගහලා ගිනි කූර ගැහුවා. මේ ගිනි කූර ගහපු කට්ටියට ආයෙත් වරක් ආසාවක් ඇති වෙලා ජනාධිපති මන්දිරයටයි අරලිය ගහ මන්දිරයටයි යන්න. ඒ ආසාව තුල දැන් බලහත්කාරයෙන් ස්ථාර උත්සවවලට බලහත්කාරයෙන් ඉස්ලාමීය ජනතාව අතරට ගිහිල්ලා කියනවා, මගේ පෙර වැරදි වලට සමාවන්න, මා ඔබලාගේ දේවස්ථාන පිච්චුවා නොවේ, මගේ අතින් සිදුවුනේ අත්වැරදීමක්, මම ජාති ભેදය ආගම් ભેදය වර්ග ભેදය නිර්මාණය කරේ මගේ පැවැත්ම නිසා, මට සමාවන්න. සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සෙවීමේ මෙහෙයුම් දැඩිවීමත් සමග ඔවුන් විවිධ ප්‍රදේශවලට පලා ගොස් සැඟවී සිටීමට උත්සාහ දරන බවට වාර්තා වනවා. දැනටමත් දකුණු පළාත තුළ එවැනි මෙහෙයුම් ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආසන්නතම ක්‍රියාකාරී සිදුවීම වන්නේ මාතර ස්වර්ණාභරණ වෙළඳ සැල්කොල්ලේ හා අකුරැස්ස විල් පිටරක්ෂිතයේ වැඩි හුවමාරුවයි. මාතර නගරයේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් තිදෙනෙකු තවදුරටත් සැඟවී සිටින බවයි පොලිසිය පවසන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධව අපරාධකරුවන් පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කරමින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල පොලිස් කොට්ඨාසවල මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙහෙයුම් හේතුවෙන් බස්නාහිර පළාත තුළ මේ වන විටත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. දිවයිනම ආවරණය වන පරිදි ඉකුත් 26 වැනිදා රාත්‍රී සහ ඊයේ අලුයම ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ 2300කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුණා. විවිධ අපරාධවලට සම්බන්ධ 635 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 600කට වැඩි පිරිසක් ඊට ඇතුළත්. සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුම් වලට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබා ගැනීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා. යුරෝපයේ නීති විරෝධී සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්මුතියක් ඇතිකර ගත යුතු බව ජර්මනිය ප්‍රකාශ කරනවා. මේ වන විට සංක්‍රමණිකයන් මුල් කරගනිමින් යුරෝපයේ රටවල් අතර මතභේද හටගෙන තිබෙනවා. මධ්‍යතරණි මුහුදොස්සේ යුරෝපයට පැමිණෙන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න යුරෝපා රටවල අවධානයට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භීමට නියමිතයි. ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක් අප්‍රිකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් මෝල්ටාවට ඔබ්බෙන් මුහුදේ නැංගුරම්ලා ඇති බවයි වාර්තා වන්නේ. තවත් ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.rupawahininews.lk අපගේ වෙබ් අඩවිය සහ SLRC News අපගේ Facebook.